තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා හැඳෙනාම එහි ශබ්ද නගා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံပိ සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර විරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදිත ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේ මේ පින්වත් හැම දෙනාම එකට එකතු වෙලා ඉතාමත්ම වටිනා කියන උතුම් පුණ්‍ය කටයුත්තකටයි සම්බන්ධ වෙලා සිටින්නේ. අද දින ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්ම කොට්ඨාසයන් අතරින් චතුරාර්ය සත්‍ය ධර්මය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අපි මේ දේශනා මාලාව සිද්ධ කිරීමට මුල් තැන තබා ගන්නේ අපවත් වීවදාළ අතිපූජනීය රේරුකාණී ඡන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් රචනා කරලා තිබෙන චතුරාර්ය සත්‍ය කියන ධර්ම ග්‍රන්ථය මුල් කරගෙන තමයි මේ දේශනා මාලාව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ධර්ම ග්‍රන්ථය ලබා ගන්නට පුළුවන් නම් ප්‍රයෝජනවත් වේවි. PDF නැත්නම් පොතක් හරි පිටුන්ට ලබා ගන්නට පුළුවන් නම් ඒක බොහොම ප්‍රයෝජනවත් වේ. අපට ඉදිරියේදී මේ දේශනා මාලාව සිද්ධ කරගෙන යන්නට. ඉතින් ඔබ අපි හැම දෙනාම
බෞද්ධයන් වශයෙන් ඉතාම දීර්ඝ කාලයක ඉඳලා අපි හැම දිනාම සසර ගමන් කරන උදවිය බුදු පියාණන් වහන්සේ දේශනා කළා අප ඉතාම දීර්ඝ කාලයක ඉඳලා සසර ගමන් කරන බව අනවතක් ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායිති කියලා ප්‍රකාශ කරනවා සසරෙහි పూర్ව කෙලවරක් දකින්නට නොහැකි බව ප්‍රකාශ කරනවා තාම දීර්ඝ කාලයක ඉඳලා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනින් ලෝක පහළ වුණා අපට ඒ අවස්ථාවලින් නිසි ප්‍රයෝජන ගන්නට ලැබිලා නැහැ ඉතින් ඒ ලැබුණේ නැති වෙන කුමක්වත් නිසා නෙමෙයි අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඉඩ නොලැබුණු නිසා තමයි මේ අවස්ථාවන් මගහැරලා තියෙන්නේ අද අප මේ විදිහට සසර ගමන් කරන්නේ ඒ නිසා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපි ඉගෙන ගැනීම අධ්‍යයනය කිරීම අපට කවදා නමුත් ධර්මාවබෝධය පිණිස විශේෂින්ම උපකාර වෙන බව උපනිශ්‍රේ වෙන බව සඳහන් කරන්න පුළුවන්. අපි හැමෝම දන්නවා ධර්මාවබෝධයෙන් තමයි අපිට මේ සිරුසස් චතුරාර්ය සත්‍ය ධර්මය හරියටම දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් එතනින් මෙහා අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ගැනීම කරුණු දැන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා සහ අවශ්‍ය වෙනවා ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නට. දැන් අපි ධර්ම ග්‍රන්ථයට යොමු වුණා. මේ ධර්ම ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවම කියවන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේ මේ ධර්ම ග්‍රන්ථයට ප්‍රස්තාවනාවක් ඉදිරිපත් කරලා තියෙනවා බොහොම සාරධර්ම. ඉතින් ඒක මේ පින්නතුන් පස්සේ කියව ගන්න. හඳයි අපි දැන් මාතෘකාවට යොමු වෙනවා. චතුරාර්ය සත්‍ය චතුසත්‍යං පකාසිත්වා චතුමග්ග ඵලේසු මෙහි පතිත්ත පිට්වා සංසාරා යෝතාරේසි බහුජනේ තං ලෝකනාතං සුගතං ධම්මංච තේන දේසිතං සංඝංච ඕරසං තස්ස අභිවන්දාමි සාදරං. ඉතින් අපේ ධර්ම ග්‍රන්ථ රචනා කරනකොට පුරාණ කාලයේ ඉඳලම සිද්ධ කරපු චාරිත්‍ර ධර්මයක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. තුනුරුවන් වන්දනා කිරීම. තුනුරුවන් වන්දනා කරලා තමයි මේ ධර්ම ග්‍රන්ථය රචනා කරන්නට මේ මහානායක ස්වාමීන් වහන්සේ කටයුතු කරලා තිබෙන්නේ. මේ ගාථා දෙහි අදහස අපි කොටින් විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ නැත්තම් යම් කෙනෙක් යෝ චතුසත්‍යං පකාසිත්වා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරලා බහුජනි භෝජනයන් සුභේ චතුමග්ග ඵලේ සුභ වූ උතුම් වූ සතර මාර්ග ඵලයන්හි පතිට්ඨ පෙත්වා පිහිටුවා සංසාර තාරීස සංසාරයෙන් එතර කර වූවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කර බොහෝ ජනයන් සත උතුම් වූ සතර සතර මාර්ග ඵලයන් පිහිටුවල සංසාරයෙන් එතර කර වූවා තම් ලෝකනාතං සුගතං ඒ ලෝකනාත වූ සුගතයන් වහන්සේ තේන දේසිතං ධම්මංච
උන්වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මයද තස්ස ඕරසං සංඝංච උන්වහන්සේගේ ඕරස පුත්‍ර වූ ලිහිදා උපන් උරහිදා උපන් ආදි වශයෙන් කියනවා සංඝයාට. එතකොට උරහිදා උපන් සංඝංච ඕරසං සංඝංච සංග්‍රහණය ද සාදරං අභිවන්දාමි බොහොම සාදරයෙන් විශේෂින් වන්දනා කරමි කියන එක තමයි ඒ ගාථා ද්වයේහි සරල අදහස. ඊළඟට අපි බලමු සකල නෙය්‍ය පාරගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ චතුරසංක කල්පලක්ෂයක් වූ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉතා දුකසේ දානාදී සමතිස් පෙරුම් දහම් පුරා පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේද කොට පස්මරුන් පරයා සර්වඥත්වයට පැමිණ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසාම ඉතා දීර්ඝ කාලයක පටන් නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක්ඛයන්ට හා නරක තිරිසන් ප්‍රේත අසුරකාය යන සතර අපායෙහි වූ ගෝර කටුක භයංකර දුක්ඛයන්ටත් හසු වෙමින් කිසි පිහිටක් නොමැතිව සංසාරයේ ඔබමුර පාවෙමින් සිටින සප්ත සමූහයාට ඉන් මිදී අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත උත්තම භූමියට පැමිණෙනු සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරනු පිණිස. ලොකු වාක්‍යයක් තියෙන්නේ නේද? ඒ වාක්‍යයෙන් කියලා තියෙනවා ඇයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නේද? ඉතාම දීර්ඝ කාලයක්, චතුරසංඛ්‍ය කල්පලක්ෂයකට වඩා බොහොම දීර්ඝ කාලයක්. දානාදී පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා නේද සම්බුද්ධත්වයට පත් වුණා. එතකොට මෙහෙම සම්බුද්ධත්වයට පත් වුණේ ඇයි? මේ සසරේ නේද ජරා මරණ ආදී දුක්වලට, ඒ වගේම නරක තිරසම් ප්‍රේත අසුර ආදී සතර අපායවල වලට වැටිලා බොහොම කටුක ඝෝර දුක්ඛයන්ට පත් වෙමින් සිටින මේ සත්වයන්ට, සත්‍යයන් කියලා කිව්වෙ වෙන කවුරුවත් නෙවෙයි ඔබ අප හැම දෙනාට. ඉතින් අපට මේ සසරින් එතර වන්නට අවශ්‍ය කරන ඒ අනුශාසනා සිද්ධ කරන්නට තමයි සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණේ. ඉතින් ඒ කාරණේ තමයි මේ සිහිපත් කරන්න යෙදුනේ. එතකොට මෙහි මේ සකල නෙය්‍ය පාරගත කියලා කිවි දත යුතු සියලුම ධර්මයන්හි කෙලවරට ගිය කියන අදහස. ඊළඟට පස්මරුන් මේ පිනතුන් අහලා තිනවා මාර අදහස පස් කොටස් පහකට විස්තර කරලා තිනවා. ක්ලේශ මාර අපේ සිත්තල පහළ වෙන කෙලිස් ධර්මයන් ලෝභ දේශ මොහ ආදී ඊළඟට පංචස්කන්ධ යටත් මාරකයේ අදහස ප්‍රකාශ වෙනවා. ඊළඟට කුසල කුසල් දෙකට අභිසංස්කාරයන්ටත් මාර කියන වචනේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඊළඟට මච්චු මාර කියලා කියපු මරණය මාර යන නමින් අදහස් කරලා තියෙනවා. ඊළඟට දේවපුත්ත මාර කියලා සවර්ති මාර දිව්‍ය පුත්‍රයාටත් ඒ අදහස දක්වලා තියෙනවා. ඒ කියපු පංච මාරයන් පරයලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට සම්බුද්ධත්වයට පැමිණියා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්සති ගෙවා බ්‍රහ්මාරාධනාව පිළිගෙන බරණසි ඉසිපතනයට වැඩවදාරා පස්වග මහණුන් සහිත වූ දසදහසක් සක්වලින් පැමිණ රැස් වූ දෙව්බඹුන්ට ප්‍රථමයෙන්ම දේශනා කළ ධර්මයද චතුරාර්ය සත්‍ය ධර්මයයි. එතකොට සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව
සත්සත් ගෙවලා බ්‍රහ්මාරාධනාව පිළිගනිමු. සාම්ප්‍රදී බ්‍රහ්මයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා කියනවා ධර්ම දේශනා කරන්න නේද? එතකොට එහෙම අනතුරු සත්‍ය ධර්ම දේශනා කළා කියලා කියනවා. සසර සැරිසරන්නා වූ සත්වයා හට දුකින් මිදී නිවනට පැමිණීමට තිබෙන නොවරදින එකම උපාය චතුරාර්ය සත්‍ය තත්ත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම. එතකොට සසර දුක් ගෙවා ගන්නට අවශ්‍ය කරන කෙනෙකුට කරන්න තිබෙන දේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය ඒ හැටියටම අවබෝධ කර ගැනීම. එතකොට අවබෝධ කර ගැනීමයි කරුණ හැටියෙන් උගනීමයි කියන්නේ කරුණ දෙකක්. නේද අපි අනුමාන වශයෙන් පොතපතින් ධර්ම ශ්‍රවණින් චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්නවා. නමුත් අවබෝධ කිරීම කියන එක වෙනස් කාරණයක්. චතුරාර්ය සත්‍ය ධර්මය හරියටම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මාර්ගඵල සාක්ෂාත් කිරීම. එතනින් මෙහා අපට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්න හම්බුෙන්නේ නැහැ. යම් කිසි දෙයක අනුමාන වශයෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකොට නිවනට පැමිණ දුකින් මිදෙන්නේ හැකියයි යමෙක් කියා නම් ඒ මිත්‍යාවක් බව දක්වන පාඩයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. සේයතාපි භික්කවේ යෝ ඒවං වදීය අහං කදිරපත්තානං වා සලලපත්තානං වා ආමලකපත්තානං වා පුටං කරිත්වා උදකං වා තාලපත්තං වා ආහරිස්සාමීති නේතං තහනං විජ්ජති. ඒව මේකෝ භික්කවේ යෝ ඒවං වදීය අහංකෝ දුක්ඛං අරිය සත්‍යං යථාභූතං අනබිසමිච්ච දුක්ඛ සමුදයං අරිය සත්‍යං යථාභූතං අනබිසමිච්ච දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යථාභූතං අනබිසමිච්ච දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සත්‍යං යථාභූතං අනබිසමිච්ච දුක්ඛ සන්තං කරිස්සාමීති නේතං තහනම් විච්ඡති. මේ පාලි පාඨයෙන් කිව්වේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැතිව දුක් කෙලවර කරනවා කියන එකක් සිද්ධ වෙන්න බැහැයි කියන අදහස තමයි මේ පාලි පාඨයෙන් ප්‍රකාශ කළේ. ඒකේ තේරුම දක්වලා තියෙනවා. මහණෙනි, මම කිහිරි කොළවලින් හෝ අශෝක කොළවලින් හෝ නෙල්ලි කොළවලින් හෝ ගොටුවක් කොට දිය හෝ ගෙනෙන්නෙමි, තල්පතක් හෝ එහිලා ගෙනෙන්නෙමි යයි යමෙක් කියන්නේ මේ. නමුත් ඒ සිදු කළ හැකිවීමට හේතුවක් නැතිව යමෙක් මම දුක්ඛාර සත්‍ය තත්ත්ව පරිද්දෙන් අවබෝධ නොකොට සමුදයාර සත්‍ය දුක්ඛ සමුදයාර සත්‍ය තත්ත්ව පරිද්දෙන් අවබෝධ නොකොට දුක්ඛ නිරෝධාර සත්‍ය තත්ත්ව පරිද්දෙන් අවබෝධ නොකොට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය තත්ත්ව පරිද්දෙන් අවබෝධ නොකොට දුක් කෙලවර කරන්නෙමයි කියන්නේ විනම් ඒ සිදුවීමට හේතුවක් නැත්තේ යන හිතේ. එතකොට මේ දැන් කිහිරි කොළ, අශෝක කොළ, නෙල්ලි කොළ ආදි වශයෙන් දක්වලා තියෙනවා. මේ කුඩා පත්‍ර තියෙන මේ කුඩා කොළ රේවයෙන් ගොටුවක් කරලා වතුර ගේනවායි කිව්වොතින් ඒක අභව්‍ය දෙයක්. ඊළඟට තල්පතක් කියලා කිව්වා මේක විශාල එකක් තල්පතක් කියන එක. එතකොට ඒ වගේ දෙයක් කරන්න බෑ. මේ දැන් අපි සාමාන්‍ය සරල විදියට කිව්වොත් අර පෙනීරයකින් වතුර ගන්න බෑ. අන්න ඒ වගේ මේකේ අදහස කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ නැතිව නේද දුක් කෙලවර කරනවා කියන එකක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා කිව්වේ නේතං තහනම් විජ්ජති. එහෙම වෙන්නේ හැකියාවක් නෑ, හේතුවක් නෑ. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධෙහි වටිනාකම සෝවාන් වීමේ, සකෘදාගාමි වීමේ, අනාගාමි වීමේ, රහත් වීමේ, පසේ බුදු වීමේ, ලෝතුරා බුදු වීමේ යයි කියනු ලබන්නේ ඒ ඒ තරාතිරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමයි. පළමුවරට චතුරාර්ය සත්‍ය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ තැනැත්තේ එකෙණෙහිම
ලෝතුරා බුද්ධත්වයට පත්වීම කියන අවස්ථාවන්ගලි තමයි චතුරාර්ය සත්‍ය ධර්මය හරියට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක තමයි ඒ කියුවේ. එතකොට පළමු කොටම චතුරාර්ය සත්‍ය ධර්මය හරියට අවබෝධ කරගන්නේ කවුද කියලා මේක කියනවා නේද? තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක ගණයට ඇතුළත් පුද්ගලෙක් වන්නේ සෝවාන් පුද්ගලයා. සෝවාන් ඵලයට පත්වීමෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පළමු කොට හරියට දැනගන්න පුළුවන්. නමුත් අර මුලිනුත් කිව්වා වගේ නේද? අනිත් ආර්යයන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියන මේ උතුමන් වහන්සේලාගේ අවබෝධෙහි වෙනසක් තියෙනවා. මේ සම්මා සම්බුද්ධත්වයෙන් තමයි මේ හරියටම නේද කාගේවත් උපකාරයක් නැතිව හරියට දැනගන්න පුළුවන්. පච්චේක බුද්ධ කියන බුදුරජාණන් වහන්සේටත් අවබෝධ කරගන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට කියලා දෙන්න හැකියාවක් නැහැ. එතකොට ඒ පුද්ගලයන්ගේ ආර්ය භාවයට පත් වුණත් ඥානය අනුව අවබෝධය වෙනස් වෙනවා. සෝවාන් පුද්ගලයා තම ලැබූ සත්‍ය දර්ශන ඥානී බලයෙන් මතු කිසි කලෙක අපායෙන් උපදින්නේ. ඔහු මතු සසර ඉපදෙතත් සත්වරකට වඩා නූපදනය. සත් ජාතියකින් මතු ලබන්නට තිබුණු ජාති ජරා මරණාදී දුක්කහෙන් ඔහු මිදෙන්නේ. ඔහුට ඉතිරි වුණු මේ ඒ ජාති සතියේදී ලබන්නට වෙන ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් ස්වල්පයක් පමණයි. එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට උපරිම වශයෙන් ජාති හතක් යනතුරු තමයි දුක ඉතිරි වෙන්නේ. නේද? ඒකෙන් කියන්නේ හැ ජාති හතක් යනකම් හැමෝම ඉන්නවයි කියලා. නේද? සෝවාන් ආර ශ්‍රාවකයාගේ කොටස් තුනක් දක්වලා තිබෙනවා. නේද? ඒක බීජි කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙච්ච භවයේදී මහරහත් භාවයට පත් වෙනවා. ඊළඟට තියෙන කෝලං කෝල කියන්නේ මේ භව හත ඇතුළත ඊළඟට තියෙන සත්තක්කත්තු පරම කියන හත්වෙනි භවයේදී ධර්ම අවබෝධය කරනවා. එතකොට පරිම තියෙන බව හතයි. මේ බව හත විතරයි දුක් ඉතිරි වෙලා තියෙන්නේ. අනාගත කාලයේ ඉතා දීර්ඝ වූවකි. ඒ දින මාස වර්ෂ ගණනින් තබා කල්ප ගණනිනුදු ප්‍රමාණ නොකළ හැකි. ඒ අවසාන කොන ඇත්තේම නැත. ඒ දීර්ඝ නැවත නැවතත් උපදනා වූ මේ සත්‍යයන්ගෙන් එක් එක් පුද්ගලයෙකු විසින් ඉපදිය යුතු වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත. අපායේ උපදින්නට සිදුවන වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත. එබැවින් එක් එක් පුද්ගලයෙකුට අනාගතයේ ලබන්නට වන දුක්ඛස්කන්ධය ඉතාමහත්ය. සෝවාන් පුද්ගලයාට ඉතිරිව තිබෙන ජාති සතකට අයත් දුක් රස නිවීගිය දුක්ඛස්කන්ධය හා සසදා බලතොත් ඉතා සුළුයි. මෙතන මේ බොහොම වැදගත් කාරණයක් තමයි මේ තියෙන්නේ. දැන් සෝවාන් ආර ශ්‍රාවකයාට නේද ඉවේ දැන් ඉස්සරහට විස්තර කරනවා. බොහොම සුළු දුක්ඛ ස්කන්ධයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. නිවී ගියපු ගෙවිල ගියපු දුක් එක බලද්දි නේද? එතකොට සෝවාන් ආර ශ්‍රාවකයට ගෙවිල ගියපු දුක් කියලා මෙතනින් අදහස් කරේ අනාගතේ උප්පත්ති ලබන්න තියෙන අවස්ථාව නේද? අපි කිව්වේ කෙලවරක් නැහැ කියලා කිව්වේ. කල්ප ගණනිනුත් ප්‍රමාණ කරන්න බැහැ මේ පෘථග්ජන කෙනෙකුට අනාගතයේ උපදින්න තියෙන ප්‍රමාණය. ඒතර සෝවාන් ඵලයට පත් වුණාම ඉතිරි වුණේ බව හතක් විතරයි. එතකොට දුක්ඛ නිරෝධය කියලා කිව්වේ අනාගතයේ උපදින්න තියෙන දුක්ඛයන් තමයි නිරෝධ වෙන්නේ. අනුත්පාද දුක්ඛයන්ගේ නිරෝධය කියලා තමයි කියන්නේ. එහෙම නැතුව දැන් අපි
සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ මේ දුක් කෙලවර කරා කිව්වහම මේ සසරේ ආපු දුකද කියලා හිතෙන්න පුළුවන්. මේ එහෙම එකක් නෙවෙයි. මොකද අතීතේ දුක් කොහොමත් ගෙවිලා ඉවරයි. මේ දෙක වෙන අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අනුප්පාද දුක්ඛයන්ගේ නිරෝධය කියලා කිව්වේ මතු උපදින්න තියෙන දුක්ඛයන්ට ඇති වෙන්න තියෙන දුක්ඛයන් ඒ ඇතිවීම වළක්වීමට හේතු නැති කරා. මේ සංයෝජන ධර්ම මේ ඉවත් කරගන්න. එතකොට අපි දැනගන්න ඕනේ මේ මතු ඇති වෙන්න තිබෙන දුක් තමයි නැති කරගත්තේ. මේ දැන් බුද්ධ ධර්මයේ ඉගැන්වෙන හැටියට යමක් ඇති වෙන්න හේතු තියෙනවා. මේ යමක් ඇති වෙන්න හේතු තියෙනවා නම් ඒක ඇති වුණාය කියලා මේ සලකන්න පුළුවන්. ඒ හේතු තියෙනවා නේද? සතර පාය උපදින්නට හේතු අපි ළඟ තියෙනවා නම් ඒ දුක නිරුද්ධ මිත්‍රි අනාගතයේ ඇති වෙන්න තියෙන දුක නිරුද්ධ වෙලා නැහැ. මේ දුක ඇති වෙන්න හේතු තියෙන නිසා. ඉතින් සෝවාන් ආර්ය ශ්‍රාවකයේ තත්වයෙන් නෙමෙයි භව හතකට විතරයි උපරිම දුක් ඉතිරි වෙලා තියෙන්නේ. මේ එතනින් එහා දැන් අර අපි ඉස්සෙල්ල මේක කියුවේ නේද? අනාගතයේ එන කාලය කල්ප ගණනකින් කියන්න බැහැ කියලා. ඒ කියන්නේ අපිට උප්පත්තිය ලබන්නට හේතු තියෙනවා නම් හේතු දුරු කරගන්න කම්ම කොහේ කොහේ හරි කර්මානුරූපී උත්පත්තිය ලැබමින් තමයි ගමන් කරන්නේ. මේ අදහස තමයි කියන්නේ. එතකොට මේ උපමා වලින් ඊළඟට දක්වනවා ඒ නිවිගේ දුක්ඛ ස්කන්ධය ගැන. එක් සමීක්ක භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නියපිට දූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට දක්වා මහණෙනි, මාගේ මේ නියපිට තිබෙන දූලි වලින් හා මහ පොළවේ පස් වලින් කවරක් වැඩිදයි විචාලසේ. භික්ෂු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේගේ නියපිට දූලි ඉතා අල්පය. මහ පොළවේ පසම ඉතා බොහෝය. නුඹ වහන්සේගේ නියපිට ඇති දූලිය මහ පොළවේ පසින් දහසින් පංගුවකුදු නොවන්නේ. දස දහසින් ලක්ෂයෙන් පංගුවකුදු නොවන්නේයි සැලකුවා. එකල්ලි බුදුන් වහන්සේ වදාරණසේ, ඒවමේවකෝ භික්කවේ අරිය ශාවකස්ස දිට්ටි සම්පන්නස්ස පුත්‍රස්ස අභිසමීතාවිනෝ ඒතදේව බහුතරං දුක්ඛං යතිදං පරික්කීනං පරියාදීන අප්පමත්තකං අවසිට්ඨං නේව සතිමං කලං උපේති න සහස්සිමං කලං උපේති න සතසහස්සිමං කලං උපේති පුරිමං දුක්ඛක්ඛන්දං පරික්කීනං පරියාදීනං නිදහාය යදිදන් සත්තක් කත්තු පරණතා. ඒ උපමාවෙන් පෙන්නුවේ මේ ඉතිරි වෙලා තියෙන දුක් ප්‍රමාණය දක්වන්න. ඒද මහා පොළවේ මේ දූලි ස්වල්පයක් අරගෙන නියපිටට ඇහුවේ මේ දූල් මහා පොළවේ තිබෙන පස්වලිනුයි නියපිට තියෙන පස්වලිනුයි කවරක් වැඩිද කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළේ භාග්‍යවතුන් වහන්සේ නියපිට තියෙන දූලිය ස්වල්පේ මහ පොළවේ තියෙන ප්‍රමාණය මේ ප්‍රමාණ කරන්න බැහැ කියලා කිව්වේ. දහසින් ලක්ෂයෙන් එහෙම කියලාවත් ප්‍රමාණ කරන්න බැහැ. එතකොට එයින් ප්‍රකාශ කළේ මේ සෝවාන් ඵලයට පත් වෙච්ච උතුමන් වහන්සේ කොච්චරක් දුක් ප්‍රහාණය කරාද, කොච්චරක්ද ඉතිරි වෙලා තියෙන්නේ කියලා. යනුවෙන් මහණෙනි, චතුරාර්ය සත්‍ය අවබෝධ කළා සෝවාන් ආර්ය ශ්‍රාවකයාට ක්ෂය වූ දුක්ඛමිතා බොහෝය. ඉතිරි දුක සුළුය. එය ක්ෂය වූ දුක්ඛයෙන් සියයෙන් පංගුව කුදු නොවන්නේ, දහසින් පංගුව කුදු නොවන්නේ, ලක්ෂයෙන් පංගුව කුදු නොවන්නේ යයි අදහසින්. එතකොට එයින් ප්‍රකාශ වුණේ මේ සෝවාන් ඵලයට පත් වීමදී ප්‍රහාණය වෙන දුක්ඛයන් සහ ඉතිරි වෙච්ච දුක දක්වන්න තමයි මේ උපමාව අරගත්තේ. ඊළඟට අභිසමය සංයුක්තිය හා සත්‍ය සංයුක්තිය. සෝවාන්
සූත්‍ර බොහෝ ගණනක්ම නොයෙක් උපමාවලින් මේ කාරණේ වදාළා. චතුරාර්ය සත්‍ය අවබෝධය මේසා මහත් නිදහසක් ලබා දෙන දෙයක් වන බැවින් ඒ සත්‍යයන් තත්වාකාරයෙන් අවබෝධ කරන්නා වූ ඥානයේ පමණ වටිනා දෙයක් මිනිස් ලොව තබා දෙවි ලොව බඹලොවත් නැතේයි කියනට. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තරම් වටින දෙයක් තවත් නැහැ කියලා ප්‍රකාශ කරන්න. පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනිනවා. සබ්බ ලෝකාදී පච්චේන සෝතාපට්ටි ඵලං. සක්විති රජකමටද වඩා ස්වර්ගයට යාමටද වඩා සියලු ලොව අධිපති වීමටද වඩා සෝවාන් ඵලය උතුම්යි. දැන් මෙහි තේරුමයි. සෝවාන් ඵලය යනු ආර සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඵලය. එතකොට බුද්ධ ධර්මී ගන්වනවනි සක්විති රජ කම ගැනනේ. එතකොට සක්විති රජ මේ කියලා කිව්වහම මේ ලෝකේ මිනිස්යන් අතර පහළ වෙන සුවිශේෂීම කෙනෙක්. සප්ත රත්නයන් පහළ වෙනවා ඒ කාලෙදී. බොහොම ධාර්මික රජ කරන මේ සුවිශේෂී සම්පත් ලැබෙන කෙනෙක් තමයි සක්විති රජ කියලා කියන්නේ. සක්විති රාජ පදවියට පත් වීමට වඩා සියලු ලෝ අධිපති වීමටත් වඩා සෝවාන් ඵලය උතුම්ය කියලා ප්‍රකාශ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ඥානය යමෙකුට ලැබෙතොත් ඒට වඩා උතුම් ලාභයක් නැත. බුද්ධ කාලයේ හා ඒ සමීප කාලයේ සු බොහෝ මිනිස්යෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට නිවන් දැක දුකින් මිදුණා. බොහෝ දෙනා ඒ සඳහා මහා ධනස්කන්ධයන් හැරදමා ප්‍රාණයසේ ප්‍රිය අඹුදරුවන් හැරදමා පැවිදි වූහ. මෙකල වසන ගිහි පැවිදි සෑම දෙනාම වාගේ මෝහේ මුලාව තෘෂ්ණාවට වාල්ව එකිනෙකා පරයා බොහෝසත් වීම උත්සාහ කරන මිස චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සිතින්වත් නොසිතන්නා. එබැවින් වර්තමාන ගෘහස්ථ ප්‍රවෘජිතයෝ සර්වඥ ශාසනයෙන් ලබාගත යුතු නියම ප්‍රයෝජන ගන්නත් ගිහියන් කෙසේ වුවත් පැවිදි පක්ෂයේ මේ සඳහා විශේෂයෙන් උත්සාහවත් විය යුතුයි. පැවිදි වීමේ පරමාර්ථය එයයි. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාරන ලදී. යෙහි කේච භික්කවේ අතීත මද්ධානං කුලුත්තා සම්මාගාරස්මා අනගාරියං පබ්බදීසු. සබ්බේ චතුන්නං අරිය සත්‍යානං යතහ භූතං අභිසමාය. අභිසමයාය. යෙහි කේච භික්කවේ අනාගත මද්ධානං සම්මාගාරස්මා අනගාරියං පබ්බදීසු. සබ්බේතේ චතුන්නං අරිය සත්‍යානං යතහ භූතං අභිසමයාය. යේහි පිකේච භික්ඛවේ ඒතරං කුල පුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. සබ්බේතේ චතුන්නං අරිය සත්‍යානං යතහ භූතං අභිසමයාය. මහණෙනි පෙර යම් කුල පුත්‍ර කෙනෙක් මනාකොට ගිහිගෙන නික්ම පැවිදි වූවා හොද ඒ සියල්ලෝම සතරක් වූ ආර සත්‍යං තත්ත්ව පරිද්දෙන් අවබෝධ කරන් පිණිස පැවිදි. මහණෙනි අනාගතේහි යම් කුලපුත්‍ර කෙනෙක් මනාකොට ගිහිගෙන නික්ම පැවිදිවන්නා නම් ඒ සියල්ලෝම සතරක් වූ ආර සත්‍යයන් තත්ත්ව පරිදි අවබෝධ කරන පිණිස පැවිදිවන්නා. මහණෙනි මෙකල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මනාකොට ගිහිගෙන නික්ම පැවිදි වෙත් නම් ඒ සියල්ලෝම සතරක් වූ ආර සත්‍යයන් තත්ත්ව පරිදි අවබෝධ කරන පිණිස පැවිදි වෙත් යනු හේතාසයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම මෙතෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොගත් තැනැත්තන් විසින් අන් හැම දෙයක්ම පසුකොට අන් හැම කටයුත්තකට වඩා ආදරයෙන් ඕනෑකමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වීර්ය කළ යුතු බව සියල්ල දත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගේ අදහසය. එබැවින් උන්වහන්සේ එක් දිනක් භික්ෂූන් නමතා විචාරණසේක මහණිනි හැඳිවත හෝ හිස හෝ ගිනිගත හෝ එකල්ලි කුමක් කළ යුතුද කෙසේ පිළිපැදිය යුතුද? එකල්ලි භික්ෂූ ස්වාමීන් වහන්ස හැඳිවත හෝ හිස හෝ ගිනිගත් කල්ලි එය නිවා ගැනීම පිණිස ම ඉතා ඕනෑකමින් උත්සාහ කළ යුතු යැයි සැලකුවේ. එකල භාග්‍යවතුන් වහන්සේ
ආදිත්තම් භික්කවේ චේලං වා සීසං වා අජ්ජුපෙක්ඛිත්වා අමනසිකරිත්තා අනබිසමේතානං චතුන්නං අරිය සච්ඡානං යතහ භූතං අබිසමයාය අධිමත්තෝ චන්දෝ ච වායාමෝ ච උත්සාහෝ ච උත්සාහී ච උස්සෝලහී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච කරණීයං මහණෙනි ගිනිගත්තා වූ හැඳිවත ගැන හෝ හිස ගැන හෝ උපේක්ෂකව කල්පනානකොට ඒ අවස්ථාවේදීද අවබෝධ නොකළ සතරක් වූ ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස බලවත් ඡන්දයේද ව්‍යායාමයේද උත්සාහයේද අධික උත්සාහයේද සිහියද නුවණද පැවැත්විය යුතු වෙනවා දාසේ. ඔර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම මෙයින්ම පේනවා නේද? හිස ගිනි ගත්තත් නේද, දිවත ගිනි ගත්තත් ඒක නිහා ගන්නවට වඩා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න උත්සාහවත් වෙනවා නම් ඒක වටිනවා කියලා ප්‍රකාශ කරන්න තිබෙනවා. හැඩිවත හෝ හිස හෝ ගිනිගත් කල්ලි ඒ ගැන නොසලකා සිටියත් එයින් වෙතොත් විය හැක්කා වූ විශාල වනපුර නම් එක්වරක් මරණයට පැමිණීම පමණි. එක්වරක් ඇවිල්නු ගින්නෙන් හත්තටවරක් දසදොළොස්වරක් මැරෙන්නේ නොයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළහොත් සත්වයාට ජාතියෙන් ජාතිය ඉපිද නැවත නැවත සිදුවන්නා වූ මරණ මෙතිකයි පමණ කරමයි. එක්වරකදී වන මරණය වෙන්නට හැර ඒ අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය ඒ අවස්ථාවේදී උත්සාහ කොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත හොත් මතුවන්නා වූ ප්‍රමාණයක් නැති ඒවායින් නිදහස් වන්නේ තථාගතයන් වහන්සේ විසින් හැඳිවත ගිනිගත් කල්ලි වුවද හිස ගිනිගත් කල්ලි වුවද චතුස් සත්‍ය අවබෝධය පිණිසම උත්සාහ කළ යුතු බව දාලේ. එතකොට ගිනිගත්තොතින් උපරිම කීපහරද මැරෙනවා කියන්නේ එකපාරයි නේද? හැබැයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තීම අනන්ත ප්‍රමාණ වාරයන් ඒ විදිහට මැරෙන්නත් පුළුවන්, ඊටත් වඩා බොහෝ දුක්වලටත් පත් වෙන්නට වෙනවායි කියලායි එහි අදහස් වුනේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම තමයි ඒ විදිහට දැක්වුවේ. එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නමතා මෙසේ වදාළ සේක. මහණෙනි, සියක් අවුරුද්දකට ආයු ඇත්තා වූ පුරුෂයෙකු හට කෙනෙක් අවු එම්බා පුරුෂය මෙහිව මාහා ආකල්හි නුඹට දිනපතා උදෙහි යහුල් සියයකින් අනින්නා, දවල් යහුල් සියයකින් අනින්නා, සවස් යහුල් සියයකින් අනින්නා. මෙසේ දිනපතා යහුල් 300කින් නැනීම් කරන්නා වූ නුඹට සියවසක් ගත වූ කල්ලි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නේ යයි කියා නම් මහණෙනි, වැඩ කැමති පුරුෂයා විසින් එසේද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට යම් සුදුසුය. කුමක් හේින්ද? මහණෙනි, පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරේ එක් එක් කෙනෙකු විසින් ලැබූ යහුල් පහරවල කඩු පහරවල පොරෝ පහරවල ප්‍රමාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට නොකියමි. සුඛයෙන් සොම්නසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට කියමි. එතකොට ඒ උපමා වෙනොත් දක්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙහි වටිනාකම. මේ දැන් යහුල් මිනිසෙයක් දේට අනිනව, දවල්ට අනිනව, හවසට අනිනව නේද? එතකොට යහුසේයක් නෙවෙයි, එකකින් යන්නොත් කොච්චර අමාරුද නේද? එතකොට ඒ උපමාවෙන් පෙන්වන්නේ මේ එහෙම හරි කැපකිරීමක් කරලා කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක වටිනවා කියලා. නමුත් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය හරියට පුරුදු කිරීමෙන් සුඛයෙන් සොම්නසින් ධර්මාවබෝධය කරගන්නට අවශ්‍ය වැඩපිළිවෙළ කුමක්ද කියලා ප්‍රකාශ කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස කරන්නා වූ ව්‍යායාමය ශරීරය පෝෂණය කරනු පිණිස, අමුදරුවන් පෝෂණය කරනු පිණිස, පස්කම් සුව විඳිනු පිණිස, පොහොසත් වනු පිණිස, ප්‍රසිද්ධ වනු පිණිස, ප්‍රශංසා ලබනු පිණිස කරන්නා වූ ව්‍යායාමයන්ට වඩා සියදහස් ගුණයින් සඵල වූ දෙයක් නොවේ නම්
වැඩක් නැතියන් විසින්ම කළ යුතු දෙයක් හෝ නිෂ්ඵල දෙයක් හෝ නම් සියල්ල දත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යාවබෝධය පිණිස වීර්ය කළ යුතු බව මේ පමණ බර කොට මේ පමණ උසස් කොට නොවදාරනවා. එසේ වදාරන ලද්දේ එය ඒකාන්තයෙන් අන් හැම දෙයකටම වඩා වැඩදායක දෙයක් කියයි. එබැවින් ඒ බුදුන් වහන්සේගේ වදන් පිළිගන්නා වූ සියල්ලෝම හැකි පමණින්වත් සත්‍යාවබෝධය කරනු පිණිස උත්සාහ කරත්වා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන එකේ වටිනාකම ගැන තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට වෙන සියලු දේවල් වලට වඩා නේද වෙන කරන පොහොසත් වෙන්න ධනවත්කම් ලබා ගන්න ආදී සියලුම කටයුතු වලට වඩා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක මුතුන් දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා කියලායි අදහස් වුනේ. යෙහි කේචි භික්ඛවේ අනුකම්පේයාත යේච සෝතප්පං මඤ්ඤති මිත්තාවා අමච්චාවා ඥාතිවා සාලෝහිතාවා තේවෝ භික්ඛවේ චතුන්නං අරිය සච්ඡානං යතහ භූතං අභිසමයා සමාදපීතබ්බ නිවේසීතබ්බ පතිට්ඨපීතබ්බ යනුවෙන් මහණෙනි තෙපි යමෙකුට අනුකම්පා කරන්නාහුද යම් කිසි මිත්‍රයෝ හෝ අසල්වැසියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ තොපගේ වචනේ අසද්ද තෙපි ඔවුන් චතුරාර්ය සත්‍ය තත්තු පරිද්දෙන් අවබෝධ කරගැනීමේ යුතුයවා පිහිටුවා වදාන්සේක. බුදුරජාණන් වහන්සේ විසින් එසේ වදාළ බැවින් තමා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් නැවති තමාගේ හිතවතුන්ද එහි යොදවත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඇති වටිනාකම නොදැන පස්කම් සැපසෙවීමේ යෙදී සිටින පිරිසම ලෝකේ ඉතාවෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙහි ඇති ප්‍රයෝජනය ඔවුනට වටහා ඔවුන් යෙදවීම ඔවුනට කළ යුතු වටිනාකම පමණ කළ නොහෙන උපකාරය. එතකොට තමන්ට කාට හරි උපකාරයක් කරන්න අවශ්‍ය නම් නේද? හිතවත් කෙනෙකුට, ඥාතියෙකුට හරි යම් කෙනෙකුට කරන්න පුළුවන් වටිනාම උපකාරය මොකක්ද කියලා තමයි ඒ කිව්වේ. නේද? මොකක්ද කරන්න පුළුවන් උපකාරය? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ සහයෝගය උදව් කිරීම තමයි කරන්න පුළුවන් වටිනාම උපකාරය කියලා එයින් ඒ පාඨයෙන් ප්‍රකාශ කළේ. නේද? අපි ඉස්සෙල් ඉඳලම කියවගෙන ආවේ නේද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට අනාගතයේදී ඇති වෙන තත්ත්වය මොකක්ද කියලා නේ. ඉතින් ඒ නිසා තමයි කාට හරි තමන්ට උපකාරයක් කරන්නට අවශ්‍යයි නේද? තමන්ගේ වචන අහන කෙනෙක් ඉන්නවනම් මෞදමෝපිය වෙන්න පුළුවන් සානුභාගයා බුදුදරු නේද? ඥාති හිත මිත්‍රාදීන් කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් එයාලට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කිරීම කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒකට හේතු අපි ඉස්සෙල්ල කිව්වනේ නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ඒ අයට අනාගතයේහි විඳින්නට වෙන දුක් ප්‍රමාණය කොහොමද කියලා අපි කලින් කතා කළා. චතුරාර්ය සත්‍ය කියා දෙන්නා වූ අන්‍යෙකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන්ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරණ ලද පාරමිතා ඇති ලෝතුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණි. උන්වහන්සේලාගෙන් අන්‍ය වූ කවර පඬිතෙකුට වුවද මේ සත්‍ය සතර ශක්තියෙන් සොයාගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශුන්‍ය කාලවලදී මේ ධර්මය දැනගන්නට ලැබෙනු තබා චතුරාර්ය සත්‍ය ධර්මය යන වචනය පවා අසන්නට නොලැබේ. මේ ගැන අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී.
බුදුසසුන පාත්නා වූ මේ කාලයේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අසන්නට ලැබෙන දැනගන්නට ලැබෙන කාලයයි. මෙබඳු උතුම් කාලයක මිනිසත් බවකුත් ලබාගෙන සිට මේ ධර්මයේ තරමකටවත් දැනගන්නට උත්සාහ නොකොට අගනා කාලයේ සමකල්ලිම ලැබිය හැකි මිනිසුන් විසින් පමණක් නොව තිරිසනුන් විසින් පවා ලබන පස්කම් සුවය සඳහාම ඉක්ම යන්නට හැරීම මහත්ඵලාභ හැකි. චතුරාර්ය සත්‍ය තත්ත්ව පරිද්දෙන් අවබෝධ වී මාර්ගඵලයන්ට පැමිණීම කෙසේ වුවත් මෙබඳු දහම් පොත්පත් කියවීමෙන්ද චතුරාර්ය සත්‍ය ගැන තරම අවබෝධයක් ලැබිය හැකි. එය මතු ප්‍රත්‍යක්ෂාවබෝධයක් ලබා සසර දුකින් මිදීමට හේතු වන්නේ. එබැවින් මෙය සාදරයෙන් කියවත්මා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන අපිට හැම කාලෙම අහන්න වෙන්නේ නෑනේ. බුද්ධෝත්පාද කාලයකදී විතරයි අහන්න වෙන්නේ. එතකොට මේක කිව්වේ නේද බුද්ධෝත්පාද කාලයක් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමයි චතුරාර්ය සත්‍ය ගැන හරියට දැනගෙන දන්න අයට දේශනා කරන්න පුළුවන්. එතකොට අපිට බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා නේද චතුරාර්ය සත්‍ය ගැන දැනගන්න මේ උතුම් දහම් කරුණු ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මේ පාටින් අපිට කිව්වේ මේ තිරිසන් සත්තුත් ලබන කම්සැප වෙනුවෙන් නේද කාලය ඉක්ම යවන්නේ නැතිව මේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන වැඩ කරගන්නට කියලා තමයි එයින් ප්‍රකාශ වුණේ. එතකොට ඊළඟට කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරගත්තත් නේද ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ විදිහේ දහම් පොත් අධ්‍යයනය කිරීමෙන් ලබන ධර්මඥානය නේද ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට උපකාරයි නේද. ඒක බොහොම වැදගත් ප්‍රකාශයක් නේද. ධර්මයේ ඉගෙන ගැනීම අපේ මේ ලෝකයේ දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ධර්මයේ ඉගෙන ගන්න නේද. අපේ ලෝක දැක්ම පුළුල් වෙනවා. අපිට සමහර වෙලාවට ප්‍රශ්න ඇති වුණාම ඒ ප්‍රශ්න විසඳන ආකාරය මේ දැන් සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති අය ප්‍රශ්න විසඳනකොට ඒ සමහර විට ඒ ප්‍රශ්න විසඳුවා වගේ පෙනුනට ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් නැති කරගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ ධර්මයේ දන්නේ නැති අය. මේ උදාහරණයක් හිතුවට කිව්වොත් දැන් මේ කෙනෙකුට තරහකාරයෙක් ඇති වුණා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මරල දැම්මුතින් ප්‍රශ්න ඉවරයි නේ. මරල දැම්මුතින් ඇති වෙන ප්‍රශ්න ටික අමුතුවෙන් කියන්න ඕනේ නේ. මෙලොව වශයෙන් උත් හිරගෙවල් වල වැටෙන දුක් විඳින්න වෙනවා. එහෙම නොවුනත් ඇතැම් විට සාංසාරික ජීවිතවල අනන්ත ප්‍රමාණ කාලයක් දුගති ගාමී වෙන්න මනුෂ්‍ය ලෝකයකට ආවත් බොහෝ පීඩාවන්ට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් බලන්න ධර්මය දන්නේ නැති වුනහම ප්‍රශ්නයක් විසඳන්න ගිහිල්ලා වෙන වැඩේ නේ. නමුත් ධර්මය දන්නයි එහෙම නෙමෙයි. ධර්මය දන්න අය ධර්මය පුරුදු කරන් සහවත් වෙන අය ජීවිතයේ පරදුවට තියලා තමයි ගුණ ධර්ම ආරක්ෂා කරන්නේ. ඒ මොකද ඒ ගුණ ධර්ම නසාගත්තොත් එයින් වෙන ආදීනවය දන්නවා. ඒ නිසා ඉස්සෙල්ලත් අර කිව්වේ නේද හිසගිනි ගන්න එක මේ නිවන් උත්සාහවත් වෙනවට වඩා වටිනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කටයුතු කරන්න කියලා. ඉතින් ඒ විදිහට උපමා වලින් පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම. ඉතින් ඒ නිසා මේන් ප්‍රකාශ වුණේ මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයේ ලැබිච්ච වෙලාවේදී ඒ අපේ ධර්මයේ කිව්වේ ක්ෂණ සම්පත්තිය කියලා නේද. බුද්ධෝත්පාද කාලයත් ලැබුණා, මනුෂ්‍ය ජීවිතයත් ලැබුණා, සද්ධර්මයත් ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී තිරිසන් සතුන් විඳින පස්කම් සැප හොයන්න උත්සාහවත් වෙන්නේ නැතුව ධර්මාවබෝධයට වැඩ කර ගැනීම උතුම්ම කියලා එයින් ප්‍රකාශ කළා. මේ කීම සැබෑ, මොහුගේ කීම සැබෑ යනාදීන් ලෝකෙහි යම් කිසිවක් තත්ත්ව පරිද්දෙන් ප්‍රකාශ කරන්නා වූ වචනවලට වගන්තිවලට සත්‍යයයි කියනු ලැබේ.
චතුරාර්ය සත්‍ය යනුවෙන් අදහස් කරනුයේ එසේ යම් කිසිවක් තත්වාකාරයෙන් ප්‍රකාශ කරන්නා වූ වචන සතරක් හෝ වගන්ති සතරක් නොව පරමාර්ථ වශයෙන් නැත්තා වූ ස්වභාව ධර්ම සතරකි. සතර කොටසකි. චතුරාර්ය සත්‍යයයි කියන ලද පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස අප කෙරෙහි නැති අපෙන් ඉතා ඈත ලෝකයක ඇති දෙයක් නොව අප කෙරෙහි ද ඇත්තා වූ ධර්ම කොටස් සතරකි. එබැවින් රෝහිතස්ස එබැවින් තථාගතයන් වහන්සේ විසින් රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤං හි සමනකි. ලෝකංච පඤ්ඤපීමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනි පටිපදංච යනුවෙන් සංඥා සහිත වූ හිත සහිත වූ බමයක් පමණ වූ මේ ශරීරෙහිම ලෝකයක් ඇත. ලෝක සමුදයක් ඇත, ලෝක නිරෝධයක් ඇත, ලෝක නිරෝධගාමිනි ප්‍රතිපදාවක් ඇතැයි වදාරන ලදී. මේ ලෝක සමුදයාදී නම් වලින් දක්වන ලදී චතුරාර්ය සත්‍යය. ගොඩ දැන් අභිධර්මයේ ඉගෙන ගන්න පින්නතුන්ට මේවා මේ පරමාර්ථ ධර්ම කියලා කිව්වහම මේ හොඳට බෙදා ගන්න පුළුවන් නේද? මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, පරමාර්ථ ස්වභාව ධර්ම හතරක්. ඊළඟට දුක්ඛ සත්‍ය විතරක් නෙවෙයි, චතුරාර්ය සත්‍ය ධර්ම. දැන් ඒ අතරින් අපි බෙදලා ගත්තොත් දුක්ඛ සත්‍ය හැටියට අපි අභිධර්මයේ ඉගෙන ගන්න කොට ඉගෙන ගන්න සිත් 89යි, චෛතසික ධර්ම 52යි, ඊළඟට නිර්වාණය රූප 28 ආදී වශයෙන් චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා පරමාර්ථ ධර්ම හතරක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට දුක්ඛ සත්‍යයට අයිති වෙනවා සිත් 89 81, ඊළඟට රූප 28, ඊළඟට චෛතසික ධර්ම 52කින් 51 තෘෂ්ණාව හැර ඉතිරි ධර්ම. ඒ ඔක්කොම දුක්ඛ සත්‍ය හැටියට තමයි ඇතුළත් වෙන්නේ. ඊළඟට සමුදය කියලා කිව්වේ තෘෂ්ණාව, ලෝභ චෛතසික. ඊළඟට නිර්වාණය කියලා කිව්වේ පරමාර්ථ ධර්මය, නිර්වාණ පරමාර්ථය. ඊළඟට රූප 28 කිව්වා. ඊළඟට මාර්ග සත්‍ය කියලා කිව්වේ චෛතසික ධර්මයන් වල තියෙනවා මාර්ගාංගට කියන ඒ චෛතසික ධර්මාට. ත්‍රිවා කුම් පරමාර්ථ ධර්ම හැටියට තමයි දක්වලා තිබෙන්නේ චතුරාර්ය සත්‍ය වශයෙන්. ඒකට චතුරාර්ය සත්‍ය කියන එක වෙන කොහෙවත් තියෙන එකක් නෙවෙයි කියලායි මෙන් අදහස් කළේ. එතකොට අප විසින්ම අවබෝධ කරගත යුතු ධර්ම කොටස් හතරක් තමයි චතුරාර්ය සත්‍ය ධර්ම කියලා කියන්නේ. අප සමීපෙහි ඇතිමු චතුරාර්ය සත්‍ය සොයා ගැනීම අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කරය. ඒ බව තථාගතයන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් වහන්සේට උපමාවකින් මෙසේ වදාළසේක. එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවරට පිඬුසිඟා වඩිනුයේ දුනු ශිල්පයේ උගන්නා වූ ලිච්ඡවී කුමාරවරුන් විසින් දුර සිට එකකදු නොවැළඳී යතුරු සිදුරකින් නික්මී යනසේ විදින් දැක විහාරයට පැමිණි කල්ලි ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකුවා. කොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ දුෂ්කර බව දක්වන උපමාවක් තමයි දක්වලා තියෙන්නේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලා මහනුවරට පිඬුසිඟා වඩිනකොට දුනු ශිල්පයේ ඉගෙන ගන්න ලිච්ඡවී කුමාරවරුන් මේ දුර ඉඳලා මේ එකක්වත් වර්ධින්නේ නැතුව යතුරු සිදුරකින් නික්මී යනසේ ඊ විදිහම දැක්ක කියලා ප්‍රකාශ කරනවා. මේ දේම දැකලා ඇවිල්ලා මොකද කරේ බුදුහාමුදුරුවන්ට මතක් කළා. එකල්ලි බුදුරජාන් වහන්සේ ආනන්දේ දුර සිට යතුරු සිදුරකට ඇතුළු වනසේ ඊ විද යැවීම අස්ලොමක් සතට පලා ඉන් පළුවක් බඹ පන්තිසකින් ඔබ තබා 35කින් බඹ 35කින් මෙහා තියලා එහි කොනට වැදෙනසේ සතට පලාගත් අස්ලොම් පළුවකින් විදිහෙන යන මේ දෙකින් කවරක් වඩා දුෂ්කර වේදයි මදාරසේ. අස්ලොමක් කියන්නේ මහා කඹයක් වගේ එකක් නෙමෙයි, නේද? පොඩි සියුම් දෙයක්. එතකොට එහෙම අහනවා බඹ 35කින් ඈත තියෙන මේ අස්ලොමකටම
වදිනසේ විදින එකෙනුයි අර යතුරු සිදුරින් මේ විදින ඊයෙනුයි අමාරු එක මොකක්ද කියලා ආනන්ද සිතුරන් වහන්සේ ස්වාමීන් සතට පලාගත් අස්ලොම් පළුවෙනි අස්ලොම් පළුවට විදීමම දුෂ්කර වන්නේ සලකන එකල්ලි තථාගතයන් වහන්සේ ආනන්දේ යමෙක් දුක් සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේද කෙරේ ඒ දුර තිබෙන අස්ලොම් පළුවේ කොනට අස්ලොම් පළුවකින් නොවරදවා විදීමට වඩා දුෂ්කර දෙයක්යි මදාසේ මේ උපමාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ ඇති දුෂ්කරත්වය දත යුතුයි ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කොච්චර අමාරුද කියලා ඒ උපමාවෙන් ප්‍රකාශ වුණා ඊටත් වඩා අමාරුයි කියලා කිව්වේ නේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් ඇති පරමාර්ථ ස්වභාව ධර්ම සතර කොටස තරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍රකාශ කරන්නා වූ වචනවලට චතුරාර්ය සත්‍ය දේශනාවයයි කියනු ලැබේ ධර්මය යන වචනය නොයෙක් අර්ථ දෙන වචනය සමහර තැනකදී දේශනාවටද ධර්මයයි කියනු ලැබේ එබැවින් චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණය අවුල් විය හැකිය එසේ නොවන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අනිකක් බවත් දේශනාව අනිකක් බවත් පළමු කොටම සිත බඳ දෙමු මේ දේශනාව කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ආදී පිළිබඳ ප්‍රකාශ කරන කොටසට තමයි දේශනාව කියලා කියන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කිව්වේ අපි ඉස්සෙල්ල කිව්වේ නේද? පරමාර්ථ ධර්ම ස්වභාව හතරක් කියලා. නේද? අප තුල ඇති අවබෝධ කරගත යුතු. එතකොට ඒ දෙක පටලවා ගන්න එපා කියන අදහස තමයි කිව්වේ. එතකොට මේ අයි බලමු අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති පරමාර්ථ ස්වභාව ධර්ම හතර කොටස පරහට අවබෝධ කරවනු පිණිස බුද්ධාදීන් විසින් ප්‍රකාශ කරන්නා වූ වචනවලට චතුරාර්ය සත්‍ය දේශනාවයි කියන්නේ. ළඟට ධර්මය යන වචන ඔය කර දෙන වචනයේ සමහර තැනකදී දේශනාවට ධර්මය කියන්නේ. එබැවින් චතුරාර්ය සත්‍ය ධර්මයත් චතුරාර්ය සත්‍ය දේශනාවත් එකක් කොට සිතා ගැනීමෙන් කාරණාවලිය. එසේ රෝහන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අනිකක් බවත් දේශනාව අනිකක් බවත් පළමු කොට න සිත් තබාගත යුතුයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ සර්වාකාරී සම්පූර්ණ කොට දේශනා කරතෝ ඒ අප්‍රමාණ වචන වලින් හා ධර්ම විභාග වලින්ද යුක්ත වූ ඉතා දීර්ඝ දේශනාවක් වන්නේ ඒ බව බුදුරජාණන් වහන්සේ දුක්ඛං අරිය සච්ඡන්ති භික්ඛවේ මයා පඤ්ඤත්තං තත්ත අපරිමාණාවන්න අපරිමාණා ව්‍යඤ්ජන අපරිමාණ සංකාසයන ආදී වදාළසේ එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව තමයි ඒක ඉතාම දීර්ඝ දේශනාවක් වෙන බව එයින් ප්‍රකාශ කළා. එතකොට ওই විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව කිටි හැඳින්වීමක් ඒ කොටසේ සිද්ධ වුණා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ වටිනාකම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ දුෂ්කරත්වය ළඟ චතුරාර්ය සත්‍ය ධර්මය සහ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව ආදී පිළිබඳව කෙටියෙන් මේ කොටසේදී අපි කරුණු කාරණා සාකච්ඡා කරන්නට කියලා දෙන්නට යෙදුණා. ඉතින් දැන් අපි මෙතෙක් වෙලා මේ කරුණු ඉදිරිපත් කළා. ඉතින් මේ අපි ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය නම් අපිට ටික වෙලාවක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. අසර සනාංශ දැන් අන්තිමට කරපු පැහැදිලි කිරීම දේශනාව සහ ධර්මය කියන දෙකේ වෙනස ගත්තොත්
බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරපු මාර්ගයටද දේශනාව කියලා කියන්නේ සහ අපි ඒක ප්‍රැක්ටිකලි කරගෙන යනකොට අපි කරන්න ඕනේ කාරණා ටිකටද ධර්මය කියලා කියන්නේ. දේශනාව කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්ම අද ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට කරන්න ඕන වැඩපිළිවෙල ඒ ආදී කරුණු ටිකට තමයි දේශනාව කියලා කියන්නේ. කොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? ආදී වශයෙන් සවිස්තරව කරුණු ප්‍රකාශ කරලා තිබෙනවා. අන්න ඒකට තමයි දේශනාව. චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කිව්වේ වෙනම පරමාර්ථ ධර්ම ස්වභාව හතරක්. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ පරමාර්ථ ධර්ම ස්වභාව හතර අර රෝහිතස්ස කියලා මේ දේව පුත්‍රයෙක් කිව්වේ නේද? බාහිර කොහෙවත් තියෙන එක නෙවෙයි. පරමාර්ථ වශයෙන් ඇති ධර්ම හතරක්. බඹයක් පමණ වූ ශරීරය තුළ නේද සිත තියෙන මේ ශරීරය තුළ තමයි මේ පරමාර්ථ ධර්ම හතර තියෙන්නේ. නිර්වාණයත් එතකොට මේ ශරීරය තුල තියෙනවද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. නමුත් නිර්වාණය අපේ පරමාර්ථ ධර්මයක් හැටියට කතා කරන්නේ ඒක පුද්ගලයා තුල තිබෙන දෙයක් නෙමෙයි. නේද? ඒක පරමාර්ථ ධර්මයක් අපි අවබෝධ කරගත යුතු එකක්. එතකොට පරමයි චතුරාර්ය සත්‍ය ධර්මය සහ දේශනාව කියලා කිව්වෙ ඔය විදිහට මේ වෙනස පරමාර්ථ ස්වභාව ධර්ම හතරක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ප්‍රදේශනාව කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්ම කියන්නේ මොකක්ද? නේද? ආදී වශයෙන් ප්‍රකාශ කරපු කොටස තමයි දේශනාව. ධර්මය කිව්වහම චතුරාර්ය සත්‍ය ධර්මය කිව්වහම වෙනම පරමාර්ථ ස්වභාව ධර්ම හතරක්. ඒ දෙක තමයි එහි වෙනස හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනාව අපට වැදගත් වෙනවා මේ පරමාර්ථ ස්වභාව ධර්ම හතර අවබෝධ කරගන්න. මේ දේශනාව තමයි පොත්වල තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පොත්වල මේකෙත් දැන් ඉස්සරහට ඊළඟට තියෙන දේශනාවදී මේ පරමාර්ථ මොනවද සම්මුති මොකක්ද කියලා පොඩි විස්තරයක් මේකේ තියෙනවා. මේකේ තියෙනවා 35 වෙනි පිටුවේ දෙන ප්‍රඥප්ති සහ ප්‍රඥප්ති පරමාර්ථ ප්‍රඥප්ති ભેදය කියලා. සහ ඊළඟට අපි දැන් අභිධර්ම කරුණු ඉගෙන ගන්නකොට මේවා හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. අභිධර්මය ඉගෙනීමෙන් තමයි මේ ටික හොඳට නිරවුල් කරගන්න පුළුවන්. එතකොට පරමාර්ථ ධර්ම කියන්නේ මොකක්ද? ප්‍රඥප්ති මොකක්ද ආදී වශයෙන් අපිට හොඳට කරුණු කාරණා දැනගන්නකොට තමයි මේව හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි එනකොට පරමාර්ථ කියලා කිව්වට එකපාරට ඔළුවට දහසක් ඉන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මොනවද පරමාර්ථ ධර්ම කියන්නේ? ඉතින් මේ දෙකේ වෙනස අපි හඳුනගන්න ඕනේ. දැන් අපි සරල උදාහරණයක් ඇටියට කිව්වොත් මේ සම්මුති කියලා කියන්නේ අපි පනව ගත්ත දෙයක්. දැන් උදාහරණයකට අපි මම කියලා අපි ධර්මයේ ගන්නවා නේද? මම කියලා කෙනෙක් නේ, සත්වෙක් පුද්ගලෙක් නේ. නමුත් පරමාර්ථ ධර්ම කොටාෂ ටිකක් තියෙනවා නේද? අපි හැමෝම දන්නවානේ පංචස්කන්ධය කියලා එකක් තියෙනවා කියලා නේද? අන්න ඒවා පරමාර්ථ ධර්ම. ඒවා මේ අර මේ මිනිස්සෙක් පේනවා වගේ පේන ඒවා නෙමෙයි. මිනිස්සයා කියන එක අපි පනවගත්ත දෙයක්, ප්‍රඥප්තියක්. මේ ස්කන්ධ පංචකයට මේ පනවාගත්ත ප්‍රඥප්තියක්, පැනවීම. නමුත් අපි ඒක බෙදල බලනකොට මේ පැනවීම අතුරුදහන් වෙලා යන ස්කන්ධ පංචකයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් ආයතන 12. එහෙම නැත්නම් ධාතු 8 ලෙස. ඉන්ද්‍රිය 22. ওই විදිහට වෙනම මේ පරමාර්ථ ධර්ම ස්වභාව ටිකක් තමයි අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. අර ප්‍රඥප්තිය කියන එක පනවාගත්ත දේ බෙදල බලනකොට මොකද වෙන්නේ? නැති වෙලා. හරියට මීදුම වගේ. නේද? මීදුම අපි ඈතින් බලනකොට තිබුණට ළඟට යනකොට නැහැ නේද? ඒක ඈතින් පේනවා වගේ දකින්න නැහැ. අන්න ඒ වගේ තමයි. අපි මේ ගොඩාක් දේවල් පනවාගෙන තමයි ගියේ. මම සත්‍ය ආදී ඒවත් ප්‍රඥප්ති. මේ කාලය, දවස්, ඊළඟට මේ සියලුම අපිට ඇහැට පේන්න, කනට ඇහෙන්න ආදී තියෙන දේවල් ඔක්කොම
බෙදීම් තියෙනවා දැන් පේනවා ඒක මම වර්ණ රූපේනේ අපිට හැට පේන්නේ ඒක ප්‍රඥා පරමාර්ථ ධර්ම තමයි හැට පේන්නේ නමුත් ඒ ඔස්සේ අපි මවා ගන්න දේවල් නේද ඒ ඔක්කොම ප්‍රඥප්ති හැටියට තමයි තියෙන්නේ ඒ වෙනස අපි හඳුන ගන්න ඕනේ ධර්මයේ ඉදිරියට යන්න තව මොන හරි අපේ මේ ඉන්නව නේද මේකේ තිස් ගානක් ඉන්න අපේ පින්නතුන්ට දහම් ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් අපි සාකච්ඡා කරමු දහම් කරුණු අතරින් පරිපුච්ඡකතා කියලා අපි කියලා දීලා තිබුණා නේද පරිපුච්ඡකතා කියන්නේ ප්‍රශ්න විමසීම ඥානීය දිනු වෙන්න හේතුවක් सोवान पाले घर में सोवान උනාම දුක මෙච්චරක් නැති වෙනවා කියන්නේ ඒක එහෙම උපමාවකින් පෙන්වලා තිබුණාම දැන් අපි ඒක කොහොමද මේ ඒක අපේ දැන් ධර්මයන්ට දාලා කියන්නේ දේශනාවක් වශයෙන් එහෙමනම් ධර්මයන්ට දාලා කොහොමද කියන්නේ අපි ඔව් එතනදී මේ දුක් සෝවාන් වීමෙන් දුක් කෙලවර කරා කියලා කිව්වේ දැන් අපි ඉගෙනගෙන තියෙනවා සෝවාන් වෙනකොට සංයෝජන ධර්ම තුනක් ඉවත් වෙනවායි කියලා නේ. සක්කාය දිට්ඨි විචිකිත්තා සීලබ්බත පරාමාස. එතකොට මේ සංයෝජන ධර්ම දුරවීමත් එක්ක ඒ පුද්ගලයා තුළ සිද්ධ කෙරෙන කුසල අකුසල ධර්මයන් විශේෂයෙන් දැන් සෝවාන් ඵලයට පත් වුණාම උනත් එයාගේ එයා තුළ යම් යම් අකුසල ධර්ම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි අර අපායගාමී තත්වයම එතනින් දුර වෙලා තියෙනවා. එහෙනම් අපි කිව්වේ මේ සතර අපායෙන් මිදුණයි කියලා. නේද? සතර අපායෙන් මිදිලා තියෙනවා. එතකොට එයින් බොහොම විශාල දුක් ප්‍රමාණයකින් මිදිලා තියෙනවා. ඊළඟට මොකද උනේ? සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ උප්පරින් उपदीन पुलवांक නමුත් අපි පොදුවේ අරගත්තහම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට භව හතකට වඩා උප්පත්ති ලැබන්නට තිබෙන හේතු දුරු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි කිව්වේ අර මේ සෝවාන් වෙනකොට ගෙවෙච්ච දුක් ටික උපමාවකට ගත්තා අර නිය පිටට ගත්ත පස්වල්පය තරම් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. අනිත් මහ පොළවේ තරම් පස් ප්‍රමාණයක් තියෙන පස් ප්‍රමාණය වගේ තා විශාල දුක් ප්‍රමාණයක් ප්‍රහීනුණා කියලා. එතකොට මේ දුක් ප්‍රහීනුණා කියලා කියන්නේ මොනවද? අර භව හතට පස්සේ උපදින්න තියෙන තත්ත්වේ නැති වීම. ඒ අදහස තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ. කියන්නේ උපදින්න තියෙන අවස්ථාව කියන්නේ අනාගතයේ ඇති වෙන්න තියෙන දුක් ප්‍රමාණය තමයි ප්‍රහිනුනේ. එහෙමකෝ එහෙම කිව්වේ අර ඒ උපදින්න තියෙන හේතු දුරු කරන්නේ. ඉතින් අපේ උපදින්න යමක් සිද්ධ වෙන්න තියෙන හේතු තියෙනවා නම් ඒ කියන්නේ ඒ දුක හා අපි බැඳිලා තියෙනවා. කිසිදු විටක ඒකින් මිදෙලා නැහැ.
යමක් සිද්ධ වෙන්න හේතු තියෙන තාක්කල් අපි එහින් ඒ ගිවිසුමින් මිදෙලා නැහැ. ඒ කියන්නේ ඒ එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. භව හතකට වඩා එහා මේ උපදින්න අවස්ථාව තියෙනවා නම් අර කාලය කොච්චරක්ද කියලා කියන්න බෑ. නේද? ඒ හේතු දුරු කරන කම්ම සසර උපදමින් මැරෙමින් යනවා. සසර සතර අපාදී වෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකාදී සුඛදී ඉවර වෙන්න පුළුවන්. උත්පත්ති ලැබෙමින් මේ විදිහට ගමන් කරනවා. එතකොට සෝවාන් වීමේදී දුරු වෙච්ච දුක් ගැන කිව්වේ මේ භව හතකට කලින් මේ පස්සේ උත්පත්ති ලබන්න තිබුණු දුක්ඛයන්ගේ ප්‍රමාණය. සෝවාන් ඵලයට පත් වුණාම එයාගේ අර අපි කියන්නේ දර්ශන සම්පත්තියක් විශේෂ දැක්මක් එයාට තියෙන සහවස්ස දස්සන සම්පදාය කියලා රතන සූත්‍රයේ කියනවා. නේද? දර්ශන සම්පත්තියක් ඇති වෙන්නේ අර කෙලෙස් ප්‍රහාණය වීමත් එක්ක, නේද? විශේෂ ඥානයක් ඇති වීමත් එක්ක මේ සතර අපායට වැටෙන විදිහේ කිසිදු කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ අදහස තමයි මතු කරන්න තියෙන්නේ. පැහැදිලි වුණාද දන්නේ නැහැ. යම් කිසි අදහසක් ආවද දන්නේ නැහැ මම කියපු ටික. එහෙමයි. බොහොම හොඳයි යන්නේ. ඉදිරිපත් කරන ගැටලු තියෙනවා. සවස්රයි. උපවාසයේ දේශනාවේදී උපවාස දේශනා කරා මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම හිසගින්න ගත්ත කෙනෙක් ඒ ගින්න ඉවන්න ගන්න විහිසට වඩා වීර්යය ගන්න ඕනේ කියලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒකට ස්වාමීන් වහන්සේ ඒකෙදී අලුත්ටි අනුගමනය කළ යුතු ප්‍රතිපදාව වැඩ පිළිවෙත් සම්බන්ධ උපාසෙද්දී අපිට පැහැදිලි කරනවා. ඒක දැන් අපි ඉදිරියේ සත්‍යයේදී අපි ඒක විස්තර කරනවා. අපි මේ දුක් ගෙවා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකක්ද කියලා. ඉතින් සරලව කිව්වොත් අපිට වැඩපිළිවෙල හැටියට ඉතින් බෞද්ධ ගිහි පිළිතුරට සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් දාන සීල භාවනා ආදී වශයෙන් නොඑක් විදිහට මේක දක්වලා තිබෙනවා. ඉතින් අපිට දැන් අර ඉස්සෙල්ලත් කිව්වා වගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ධර්මයේ ඉගෙනීම නේද තාම වැදගත් වෙනවා. අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට මේ අනුමාන වශයෙන් අපි මේ ඉගෙන ගන්න දැනුම ඒක උපනිශ්‍රය වෙනවා. ඉතින් ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල ධර්ම අවබෝධය කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල චතුරාර්ය සත්‍ය ධර්මය තුළ මාර්ග සත්‍ය ගැන අපි කතා කරනකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන් ක්‍රමානුකූලව. ඉතින් අපි දැනට ධර්ම අධ්‍යයනය ඊළඟට අපි පිළිවෙත් ත්‍රිම් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආදී ඒක කරුණු කාරණා පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගත්තාම මානවත් දීර්ඝ වශයෙන් එකට මට මේ වෙලාව කියන්නට අමාරු නිසා. තව මාර්ග ගැටලු තියෙනවද? ලංකාවේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව් සුමිත්. ආගන්තුකයා අර මම තව පොඩි ගැටලුවක් කියන්නේ මේ තේරුන්නේ හරියට ඒක මේ ඔබ වහන්සේ අර බි සත්‍යකරණ දැනුමයි අවබෝධයයි කියලා පැහැදිලි කරා. රෝපහන්දනේ මේ දේශනාවයි ධර්මයයි කියලා පැහැදිලි කරන්නේ. ඒකට එතන සම්බන්ධයක් තියෙනවා රෝපහන්දනේ දැනුම දේශනාවෙන් දැනුමාවට ධර්මයෙන් අවබෝධ වෙනවා වගේ එහෙම එකක් තියෙනවද? දැනුම දැන් අපි අර කිව්වේ දැනුම ලබා ගන්න වෙන්නේ අපිට දේශනාවෙන්. මේ දේශනාව තිබුණේ නැත්නම් අපිට දැනුම ලබා ගන්න විදියක් නැහැ. එතකොට දැනුම අපට උපකාර වෙනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්ම අවබෝධය කරගන්න. නේද? පරතෝගෝසප්පත්‍ය කියලා අහලා තියෙනවා නේද? පරතෝගෝසප්පත්‍ය
කිව්වේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට අහන්න. ඒ දේශනාව අහලා තමයි ඒ දැනුම ඇති කරගෙන අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මය අවබෝධ කරගන්නට හැකියාව ලැබෙනවා. ඒතර දේශනාව අපි අර ඉස්සෙල්ලා කිව්වේ දේශනාව කියන්නේ එකක්. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය පරමාර්ථ වශයෙන් ගත්තාම ඒක වෙනම ස්වභාවයක්. ඊළඟට දැනුම සහ අවබෝධය කියන එකත් කරුණු දෙකක්. මේ දැනුම ලබා ගැනීම අපට අවශ්‍යයි ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්ම අවබෝධය කරගන්න. එතකොට ඒෙන් අදහස් වෙන්නේ නැහැ දැනුම නොසැලකිය යුතු දෙයක් කියන එක. මේ දැනුම තියෙන කෙනාට ඉස්සෙල්ලත් මේක කියුවා නේද? දැනුම මේ අවබෝධය කෙසේ වෙතත් දැනුම ඇති කර ගැනීම ප්‍රත්‍යක්ෂ අවබෝධයට උපනිශ්‍රේ වෙනවා කියලා. ඒ නිසා දැනුම තියෙන කෙනෙකුට තමයි මේ සාසන මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න පහසු වෙන්නේ. මේ අපි මේ දේශනාව යන ක්‍රමය එහෙම මොනවා හරි වෙනසක් වෙන්න අවශ්‍ය කරනවද? එහෙම නැත්නම් මේ විදිය හොඳයිද? තව මොනවා හරි එහෙම යෝජනා තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට මේ අපේ PDF එක අපිට අද ෂෙයා කරගන්න බැරි වුණා. එහෙම අපි ඊළඟ පාර බලන්න මේක ෂෙයා කරගන්න. එහෙම නැතුණත් වෙනතුන්ට PDF එකක් හරි කොහොමද එකකින් හරි පොතක් හරි හොයාගන්න පුළුවන් කමක් ඇති නේද? ඔව්, අපිට එහෙම හොයාගෙන ඉවර වෙලා එහෙම මේ අපිත් බලාගෙන එතකොට ධර්මයට අනුකම් දෙනකොට අපිට වැඩිපුර අවබෝධ වෙයි කියලා හිතන නේද හැමදාම? ඔව් ඔව්, ඒකත් එහෙමයි. කලිනුත් කියව ගන්න, ඊළඟට පස්සෙත් නැවත නැවත කියව ගන්න ඕන. එතකොට තමයි කරුණු හන්දට තව තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔව්, අපි ලින්ක් එක ගෲප් එකට දාලා ඇති. ඒ පොත භාගත කරගන්න, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අවශ්‍යන්ට. අවසර හාමුදුරනේ, මම දැන් හාමුදුරු කියන එක මට ටිකක් තේරුණා. නමුත් ඔයට වැඩිය ටිකක් සරලව නිකන් සාමාන්‍ය ජීවිතයත් එක්ක යන විදිහට එහෙම දේශනා කරන්න මුකුත් ක්‍රමයක් පුළුවන් එහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයත් එක්ක. ඔව්, දැන් හාමුදුරු කියන ගොඩක් පාලි වචන ඒවා හොඳයි. ඉතින් ඊට වැඩි උටට ටිකක් සරලව දෙනවා. සාමාන්‍ය ජීවිතයත් එක්ක සම්බන්ධ දේශනාව එහෙම කරන්න මුකුත් හැකියාවක් තියෙනවා. මම දැන් මේක අපි පටන් ගත්ත විතරයි මම ඉදිරියට දැන් මම හිතුවේ දැන් මේක තියෙන ටික සරල කරලා කියලා දෙනවා කියන අදහසින් තමයි මම මේ විදිහට කියවලා ඒකේ අමාරු කරගෙන යන්නේ. ඉතින් මම තව උපරිම උත්සාහ කරන්නම් මේක තවත් සරලව මේ කියලා දෙන්නේ කොහොමද කියලා බලන්න. කොහොමදයි අදහස මහත් ඉදිරිපත් කරපු එක. එහෙම මේ ගැටලු තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි ඒ වෙලාව හෝ ඊට පස්සේ හරි ඒ කියන්නේ තේරෙච්ච නැති තැන මොකද්ද කියලා පොඩ්ඩක් මේ සටහන් කරගෙන කිව්වනම් අපිට එතකොට තව ටිකක් ඒක පස්සේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් ප්‍රශ්න අහන්න අපි වෙලාව දෙනකොට. ඔව්. අනිත් අහම්දුරනේ, දැන් මට නිකන් මට තේරෙන දැන් මම මේ කියන්නේ මම කියනක වැරදි වෙන්න පුළුවන්. මොකද දැන් අපි සාමාන්‍ය ජීවිතයක් එක්ක මොනවා හරි එහෙම අදාළව දේශනයක් කරනකොට අපිට ඒක අර තේරුම් ගන්න තියෙන හැකියාව වැඩි කියලා මට හිතෙන, මගේ මේ පුජ්‍යලික අදහසක්. එතකොට අර සාමාන්‍ය දේශනයක් කරනකොට ඒක කරන්න පුළුවන් උදාහරණ නැතුව සාමාන්‍ය ජීවිතයත් එක්ක. මොකද අපි ගිහින ඉතින් අර අපිට අර සාමාන්‍ය ජීවිතයත් එක්ක ඒකට සම්බන්ධව එහෙම දේශනා කරන්න මම දන්නේ හාමුදුරන්ට එහෙම කරන්න ඒ පළපුරුද්ද තියෙනවා කියලා. මොකද ඒක يعني අපි අර ගිහි ජීවිතේ ඉඳන් අපේ දේවල් ගොඩක් දන්නවා. හාමුදුරන්ට ඒ පළපුරුද්ද නැතුව තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් අර එහෙම ඒ දෙකම එකට යනවා නම් මම හිතන්නේ මට නම් ගොඩක් තේරෙයි කියලා මට හිතෙනවා. ඔව්, ඒක තමයි අර අපි ඉස්සෙල්ලත් කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයේ
බොහොම ගැඹුරු ධර්මයක්. මේ ඔව් දෙක ඔව් ඒක තමයි. මේ ගම්භීර ධර්ම මේ ධර්මයක්. අපි උපරිම උත්සාහ කරනවා අපේ ශක්ති පමණින් සරලව කියලා දෙන්න පින්නතුන්ට. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මහත්තයා මේ අපි දැන් කියලා දෙන වෙලාවට අමාරු නොතේරිච්ච තැන් තියෙනේම සටහන් කරගන්න. ඔව් ඒක තමයි අර මොකද දැන් අපි ගා මුකුත් මය ගා මුකුත් නැහැ මුකුත් ආම්දුරු දේශනා කරන එක ගැන කිසිම අයිඩියාවක් මුකුත් නැහැ ඉතින් අර ඒ වගේ ඔව් අර තිබ්බනම් අපිට ඒක PDF පොඩ්ඩක් එක ගන්න පුළුවන්. අපි අර group එකට link එක දාලා තියෙනවා ඔව් WhatsApp එකේ. ඒකේ මේ PDF එක පොතේ මේ phone එකට හරි ගන්න පුළුවන්. මේ අර විදිහට කරන්න තේරෙන්නේ නැති එක සටහන් කරගන්න. ඔව් මේ සටහන් කරගෙන ප්‍රශ්න අපි අහන්න වෙලාවක් දෙනවානේ. ඒ වෙලාවට ඔව් මහත්තයාට ඉදිරිපත් කරන්න පුළුවන් තේරුම් නැති තැන මොකක්ද කියලා. එතකොට අපි උත්සාහ කරලා බලන්න. ඒක තව ඔව් සරලව හරි හරි ඒක හොඳයි. දැන් එතකොට මට දැන් ඊළඟ සැරේ එනකොට අපිට ඒක සූදානම් වෙලා එන්න පුළුවන්. එතකොට මොකක් හරි තියෙනවා ලියාගෙන එතකොට අපිට ඊළඟට අහන්න පුළුවන්. හරි හම්බුනේ වෙන ගොඩක් පිං. මොනා හරි අදහස් හෝ ගැටුම් තියෙනවද අනිත් අයට? එහෙම නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන් වැඩසටහන. මං හිතන්නේ ප්‍රශ්න නෑ වගේ. ඔය ඒක තමයි මේ මහත්තය. අපේ හැමදැනට ගොඩක් පින් අපිව දැනුවත් කරාට මේ විදිහට. අපි ඉතින් උපරිම ශක්ති පමණින් උත්සාහ ගන්නවා. ඉතින් මේ පින්නතුනුත් මේ ධර්ම ග්‍රන්ථය කියවලා තව තවත් එනකොට දැන් මේ අපි දීලා තියෙන නිසා ඉස්සරහට තියෙන ටිකක් කියවගෙන එන්න පුළුවන්. පිටු පහක් සතියක් තියෙනවනේ. උතර කරපු ටිකක් කීප විටක් කියව ගන්න පුළුවන්. ඉස්සරහට කරන්න තියෙන ටිකක් කීප විටක් කියවගෙන ඉන්න පුළුවන් නම් තවත් අපිට පහසුයි. එහෙනම් අපි මේන් අපේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව නිමා කරනවා. එහෙනම් මම බොහොම අගය කරනවා මේ පින්තුන් උනන්දුවෙන් මේ වැඩසටහනට සම්බන්ධ වී. ඉතින් වඩා වැදගත් වෙන්නේ සම්බන්ධ වීම දිගට තියාගන්න එකනේ. අපි දෙනවනේ මේ ආරම්භය හොඳයි නේද? නැවත ආරම්භය ටිකක් කම්මැලි වෙන්නේ. ඉතින් එහෙම බෑ මේ වැඩේ කරන්න නේ. අපි හොඳට වීරයක් තියෙනවා මේ වැඩේ කරන්න. මේ වීරය තිබුණොත් තමයි අපිට දිගට මේක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ කරුණත් සිහිපත් කරමින් මේ ලැබුණු දුර්ලභ ක්ෂණ සම්පත්තිය මගහැරෙන දින ශක්ති පමණින් අපි මේ ධර්මය ගෙන ගන්න ධර්ම අවබෝධය කරන්නට කටයුතු කරමු කියන අධිෂ්ඨානයත් ඇති කරගන්නින් අපේ ධර්ම සාකච්ඡාව මෙතන අද අවසන් කරනවා. ඉතින් අද දවසේ මේ පින්වත් හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ජනිත කරගත්තා. මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ පරලෝස ප්‍රඥාතීන්ට අනුමෝදන් කරමු. සාදු නාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. ඒ වගේම ජනිත කරගත්තු පුණ්‍ය ශක්තිය සම්මන දෘෂ්ටි දෙවි දේවතාවුන්ට අනුමෝදන් වෙත්වා. මේ අනුමෝදන් වන දෙවියන් සැපතටපත් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරන්න. ඒ වගේම ජනිත කරගත්තු පුණ්‍ය ශක්තිය අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම උපකාර වේවා කියලා හැම දිනම සාදු ප්‍රාර්ථනා කරනවා. සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි.